ගරිකල්චල්ට ආදරේ ඔයාල හැමෝම අයිබෝන්කිලපිළි කන්නවාඇ 1994 YouTube චැනල්ලකට අදමම ඔයාලත්තයක කතාගන්නේ ලෝකේ වී තිරිංගු හැරුණම ලෝකෙ තුංවනියට වැදගත්ම බෝගය අර්තාපල් බෝග වගාව ගැන තමයි අද මම වාලත්යක කතාගන්නේ ඉතිං විඩියෝක අවසාන වෙද්දිවලන්න ඕයාල දන්නදේ නොදන්නදේ හැමදේම අපි කතාගරමු මේ විඩියෝගේ. ඉතින් අදාපි කතාකන්න අර්තාපල් බෝගය විද්‍යාත්මක නාමේ තමයි සොලනම් ට्यුබ රෝසම් කියන්නේ.ඒ වගේම අර්තාපල් බෝගයේ නිජබිම විදිහට හඳුන්නන්නේ දකුණු ඇමෙරිකාවේ ඇන්දිස් කඳුපන් තිිය. ඉති මේ අර්තාපල් බෝග කොච්චන වටිනවද කියනවනම් ලෝකෙේ අර්තාකොල් බෝගය මුල් කරගෙන නිර්මාණය වෙච්ච වෙළඳපොළ ගටිනාකම දෙදස් දහනාවේ වෙද්දිී ඩොලබිලියන් විසි හතා. ඒ අගේ දෙදා ස් විසි හත වෙද්දිී ඩොලබිලියන් තිස් අටයි දශම එකකට වැඩි වෙනවා. ඉතින් මෙච්චර වටින වෙළඳ පොළක් ගොඩනැගැෙන අර්ථාපල් බෝගවගාව ලෝකේ ඉතාමත්තු වැදගත් බෝගයක් බවට පත්වෙලා තියෙනවා ඒවගේ මස්සරට පත්වෙන්න තියෙනවා. එති ලෝකේ වර්තමානය අර්ථතාපල් නි්පාදනය ගත්තහම මෙට්‍රික්ටොන් මිියන තුංසිියයකරත්තු වැඩියගයක් ගන්නවා. ඒවගේම දෙදස් විසි පහවෙද්දි මෙට්‍රිටොන් මිියන පන්සිියයටත් දෙදස් තිහ වෙද්දි මෙට්‍රිටොන් මිලියන හස්සියකටත්තු වැඩි නිෂ්පාදනයක් කරන අපේක්ෂ කරන. තිේ අර්ථපල් වගාව ලෝකය පුරා රටවල් එකසිය පණහක හෙක්ටර් මිලියන විස්සකටත් වඩා වැඩි ප්‍රදේශයක වගා කිරීම සිද්ධ කරනවා. එ වගේම ලෝකේපුරා බිලියන ගණනගේ ජනතාවට අධ්‍යවශ්‍ය ආහාරයක් බවට වර්තමානේ අර්තාපල් වගාව පත්වෙලා තියනවා. ඉති ලෝකේ වැඩිම අර්තාපල නිෂ්පානය කරන රටවල්තුන පිළිවලින් ගත්තාහම චීනය මෙට්‍රික්ටොන් මිියන අනු දෙකක් ඉන්දිාව මෙක්ට්‍රික්ටොන් මිියන පණහ රුසිියාව, මටික්ටන් මිියන සි දෙ එකක් නිෂ්පාතිනය සිද්ධ කරනවා. ඉතින් අර්තාපල් විශේෂ ගත්තහම ඇන්දිස් කඳුපන්තියාශිතව දේශීය විශේෂ හාර්දාහකටත් වඩා ගඩි ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. ඒ වගේම වල්දර්ශ එකසිය අසුවකටත් වඩා වැඩි ප්‍රමාණයක් වර්තමානය වෙනට හොයා ගෙන තියෙනවා. ඉති මේ වල්දර්ශවල විශේෂත්ය තමයි විධ දේශගුණේ තත්්‍යයන් වල වගාකන්න පුළුව විවිධ පලිබෝධ හා රෝගවලට ප්‍රතිරෝධී. ප්‍රබේදයන් නිර්මාණයකන්න මේ වල්දර්ශය ඉතාමත් වැදගත්වෙනවා. ඒවගේම අනාගතයේදී වැඩි ආහාර නිෂ්පාදන සිද්ධකාන්න පුළුවන් ප්‍රබේධයන් නිර්මාණයකාන්නත් මේ විශේෂ ඉතාමත් වැදගත්වෙනවා. ඉති අර්තාපල් වගාව ගැන ලෝකේ ආර්තාාපල නිශ්පානය ගැන ූලික දැනුමක් අපිගත්තා දැගපිය යමු යුරෝපය කොහොමද අර්තාපල් වග සිද්ධ වෙන්නේ කියෙලා බලන්න. ප වසන්තීර්තුවය තමයි අර්ථපල් ලොගාව ආරම්භ කිරීම සිද්ධගන්නේ. ඉතින් ඔවු මුලිම් බීජ අල නිෂ්පාධනය සිද්ධ කරගන්නවා. ඊට පස්සේ මෙ බීජා අල ප්‍රමාණයගත්ත හම මලමි විසිත් මලමි තිස් පහත් ඒ වගේම මමමම හැට ප්‍රමාණය බීජල තෝරගන්නවා. ඉතින් මෙ තෝරගත්ත බීජාල සති දෙක්. තුුණක් වගේ කාලයක් සෙල්සිියස් සංශක දහ අටක සේල්සි සංශකු විසි එක වගේ උෂනත්තයක ගබඩා කිරීම සිද්ධ කරනවා. ඉති මේ තත්තේ ඉතාමත් වැඩගත් අංකුරුවර්ධනයට, ඒ ඒ පස්ස ු බි කස් කිරීම ද්ධරනවා මේ සියලුම ක්‍රියාවන් සිද් වෙන්න ඔුන් න්ට්‍ර සූ ්්‍රාධාරය ඉතින් ්‍රැක්ට්‍රවලින් මේ බිම් සකස් කිරීම සිද්ධ කරනවා ඒවගේම පාති දැමීම ඒ විතිරම සිද්ධ කනවා විජාර්තාපල්ල පාත්තිවල සිටුවීමත් යන්ත්‍ර මගින්ම සිද්ධ කරනවා ඉති ඊට පස්සේ විචාර්තාපල්වලින් මුලින්ම මුල්වර්ධන ආරම්භෙනවා ඊට පස්සේ රිකිලි වර්ධනය ආරාම්භ වෙනවා. ඉතින් පසෙන් මතුනාට පස්සේ වේගවත් වර්ධනයක් අපිට අර්තාපල වගාවතුර දැක ගන්න පුළුවන්ගෙනවා. තිය අර්තාපල්වලට හොඳ පාංචි පරිසරයක් නිර්මාණය වන්නූනි වැඩි අස්වන්නක් ගන්න ඒවගේ හොඳින් පොහොර අවශ්‍යපමාණයට ජලය සූර්යාලෝකය ලැබුණාම. ඉතාමත් හොඳින් පැලවර්ධනෙවීම සිද්ධ වෙනවා. ඒවගේම වැඩි අස්වන්නක් ගන්න හොඳ පාංචු පරිසරයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්ෙනවා. ඉති අර්ථාපල් අස්සන්න නෙලන්න කාලය ආව හම අපිට දැගන්න පුළුවන් ප්‍රධාන ලක්‍ෂණය තමයි පැලවියලීයාම සිද්ධ වෙනවා. ඉතින් මේ දේ ඔවුන්ට තහවුරුුණට පස්සේ ගොවීන් තීරණය කරනවා අස්සනු නෙලීම ආරම්භ කරන්න. ඉති අදාපි කතා කරේ අර්තාපල් වගාව ගැන අර්තාපල් වගාව කොහොමද යුරෝප සිද්ධගන්නන්නේ කියන දේ ගන ති මේ ගැන ඕයාලත් දන්න දේවල් ඇති ඒ හැමදේ අපි කතාරමු කමෙන්ක්ෂන එකේ ඉතින් මේගේ මතවත් විඩෝස් බලන්න කැමති ස් ්‍ර ා පේ නල. ගේ තවත් ියෝke ක්ම ුණ ෑ.